අආයබෝන් ප්‍රත්‍රදය ස්වාධීන පැවෘතිී සමගෙන් ඔබ හමුවන මම නිමේශ චමත් සංකල්පය. මම විශාරාදයෙන් ප්‍රථමය අම් දහන යොම කරන්නේ දවසුනුසුම් කළ ප්‍රධාන පුවත් සවස් තල වෙත. කුදා හා මධ්‍යපරිමාන ප්‍යාපාර ප්‍රවර්ධනීට ආසියා සංවර්ධන බැංකුවේ ඉසාහාය. කොරෝණාවට නිවසේ සිට ප්‍රතිකාරදීම සාර්ථකයි ලෝක සෞඛ්‍යයෙන් ඇගීමක්. ඇරිය රටන් නැවත නොවසන්නට වගකීම ඔබේ අතයි යොද හමුදාපති කියායි. කොරෝනාවෙන් පසු මානසික ආතතීන් ඇතිවීමේ පැඩීඩක්. බව අතින් මිලින වූ අනුරාධපුරේ මල්කකුල. පසුගිය වසර දහයේ, බිනාශීන් ලෝකසාකරය අනතුරේ මෙරට කුඩා හා මධ්‍යපරිමාන ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසයනු ස්ථනවර්ධන බැංක්වේ සහය ලබා දෙන බව එහි අධ්‍යක්ෂචයන්ට්‍රාල් කෙනෙචි යොකොයාමා මහතා ප්‍රකාශ කළ. ජනාධිපති ගෝටාාවේ රාජපක්ෂ මතිතුමා අද හමූ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ति கோේ රජපක්क्षමතුහ, ෙන jokeයා හතාර හැවත්ුණ, नපति लेhamකාी. ෙැට ප්‍රතිවයව ආයනු සම්න්ර්ධන බංකව ලබාදන නෑ මුදල් ලබනමසේදී ඩොල බිලිනයක් දක්වා වැඩිකිරීමට පීවරගන්න බව කෙනෙි යොයා මහතා මිහිදී ප්‍රකාශ කලා ශ්‍රී ලංකාව කොවි් එන්නත් කරනය සබන්ධය ලබ ඇති සාර්ථකත්වය තුලින් අභියෝ ගහමයේ ජයකනීමට ඇති හැකියාව මනාව ප්‍රකටර ඇති බයි එමහතා වැඩදුරටත් පෙන් වාදන්නේ. එහිදී අදහස් පල කළ ජනතිපති ගොටාාවේ රජ පක්ෂණතුමා සමස්ත රාජ්‍යසයවයත් සෞඛ්‍ය ආර්ෂික අංශත් එක්ව කටුතුකිරීම නිසා කොවි ර්ධන ක්‍රාවල සාර්ත කර හ. බවපෙන් බාදුන්නා. පොසල ඉදන භාවිතය අවම කරමින් පපුනජනී බලක්ති ප්‍රයන් වෙත යමුීම මෙෙන්ම ගිනිි පෝහර භාවිතයේ වැදත්කමද ජතිපද ගට රජ පක්ෂණජතු ේද පෙන්වාදදුන් අර එ ශ්‍ර ලංකා නැති ක්‍රියාමාර්ග සන්යද පැදි කලා. අසයනුත් සන්ර්ධන බැක්වේ රට අධ්‍යක්ෂ, චන්චෙන්, නිියච්ච අධ්‍යක්ෂ උත්සකුමා න මහත්තොරන්තු පරිසක් ම එකක්සිට. ශර ශ්‍රීලංකාවේ ගෘහස්ත කෝවිට් ප්‍රතිකාර වැඩ පිළිවල, කොෝ මර්ධනයේ සාර්ථකත්වේ සංකේතයක් බව ලෝක සෞඛක සන්නධානය ප්‍රකාශ කරනු. මෙ අතර නිමේෂ අධදිනේද, කොරණා සාධතයන් හත්සසියාස ද දෙදනෙක් සහ රණහතරි හ වාර්තාව බව COVI-19 වැැක් වීම චාතික ක්‍රාන්විත ධ්‍යස්ථාන ප්‍රධාන යුදහමදාද පතති නරල් ශවෙන්ද්‍ර සිල්වාමහතා ප්‍රකාශ කලා. ොකෞක්ක ංවිධනයේ මරට නවාසික නියෝජිත ආචරය අලකසි හමය ඇතුළ නෝජතයන් පරිසක් අමතේ කෙල රබ කල බහතා හම වුණ. එහිද ඇ ප්‍රකාශල ශ්‍රීලංකාව ්‍රහස්ත කෝවි් ප්‍රතිකාරවැ පිළිවෙල ලෝකට ආදර්ශමත් වැඩපිළිවෙලක් බවයි. මෙේතුලින් සෞඛ පදධතීය අනවශ්‍ය පීදනයකට ලක් නොවූ බද එමනියෝජතයන් පෙන් පාතුන්න. ලොකෞඛකංවිධනයේ මෙවැනි වැඩපිළිවෙල සඳහා ලබාදින සහහිද අමාත්‍යේ කෙි රපු කැල හතා අකේකලා. ර ද පුදකලයන්ගේ වැඩි වශය මානසික සෞකයට විශා බලපෑමක්සිදන වට පනුම් කරන බව ශ්‍රීන කවයි සකගම පින් පත්ව වා. පි වාගෙන තිය කොවිවලට පස එතර පතිශාතයකට ශේෂ මනක විාදයේ රෝගලක්ෂ හන්සක ආතය රගලක්ෂ තියන. එක නවේ විශාද වනි දවස පරම සතු රක්ක න අරද වෙන ද සතුට හිතන දේවල් වලින් කිසි ්‍රබෝධයක් ලබන්නේන විනෝදහශ කරට එවන් විනෝදයක් ලැබේන්නේනහ කිසිම දෙකන උනනාන් දක්ටහ ආසාාවක්නෑ නුරුසන ගතියක් වැරට රහය ගය හම හ. ති සාහ අඩුවෙන ගතයක් නිින්ද අඩුවෙන ගත්තයක් වගේ තියෙන. හිංස ඔබට පද අවශ්‍යනං නත දිසි හතලිස සතක තියනට අමතර විශේෂංකයක් තියන ජාතික මාංසික කක්්‍ය විද්‍යාධන දහනමය වි හය කියලා යි සි අතම තියෙන එක එකට කතා කරන්න පුළුව. බ්‍යාතරාද දිනයේදී කොරුණා ආසාධතයන් හත්සේ අසුත් දෙදිනෙකු පාර්තාපුන. එයනු මෙරට සමස්ත කොරුණා ආසාධීත්‍යයන් සංකයව පන් ක්ෂ විසිදහස් දෙක් පුදකලයන්. එක් දහස් නදෙකු බදුරුටත් ප්‍රතිකාර ලබනවා. සුවේ ලබාඇති සමස්තංකව හාරලක්ෂ හැත්තයහත්දහස් අටසේ පනස්සක කරුණ බරන හ හක් සිද ඇති බට ෞකේ ද්‍යයක්ක්ෂ ජනරල්වර අතහවරු කලා වයි සෞරුදු හැට වැඩ තිස්හදනෙකු සහ අවුදු තිහත් පනස්නවත් අතර හතර දෙනෙකුද ඒ අතර වනවා ්‍යාතරක්ෂ රහේ කටයුතු සෞඛ්‍ය රක්ෂිත ප සිදුවන බැවින් ක්ෂ යින සදහ සහභාකිව වන ලෙස රෝහල්ල අ්‍යක්ෂ විශෂක්ෂන වෛද්‍ය දම්මි කළහ පෙරම හතා දැනුම් තිෙනවා අපගේ සේවාවන් සාමාන්‍ය පරිදි ප. ගෙනයම සඳහා සියල්ලුම සෞඛ්‍ය රක්ෂක විදද්‍යාන වලට යටත්ව සිදුකිරීමට අපි සූදාන වෙලා සිටින්නේ සාන පැමිණ රෝගීන්ට තමන්ට අවශ්‍ය වෙලාව දුකථන මාර්ගෙන් විමසලා තමන්ට පහසු වෙලාක් ලාගැනීම හැකියාව ලබාදීති පෙනවා. ඊීට අමතරව අප සාහිනවලට සහ OpPDඩ ප්‍රතිකාර සඳහා පැමිණිණ රෝගීන් ගේ එන්නත් කරනය ලබා නොමති රෝගීන් සඳහා අප රෝහලේදීම එන්නත් ලබාදීමේ ක්‍රියාවලේ සිදුකරනවා ඒ වගේම කොවිඩ වැලඳු රෝගෙන් සඳහා වන වෙනත් රෝගාබාද පෝ කොවි සිින්දෝ වැලක්වීම සඳහාප විශේෂ සායන ආරම්භ කර තිබෙනවා එම සායන දිනපතාම උදේශනාටේ සිට හමසහතර දක්වා අපර ොහලේදී පැත්වනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ හැත්තෑ දෙවන ස්තන්වත්තරය වෙනුවෙන් සැමරුම් උත්සවයක් පාලිමෙන්තු පරිශ්‍රයේ ඉදිරිපට රන විරු ස්මාරකය අභියසදී පැත් වනා යුදහමුදා ප්‍රරිජනවල් ශවන්ද්‍ර සිල්වා මතාගේ ප්‍රධානතුවෙන්. දශක තුනක් පුරා රටම බිහතිරිපත් කළ ප්‍රස්ථවාදය මවබිමෙන් තුරන්කිරීමට දිවිහිමියෙන් කැපවූ විරෝධහර රණවිරුවන් වෙත උපහර පිරිනමීමට මෙහිදී කටයුතු කරුණා. මවබිම බේරාගැනීම මානුෂය බෙහමේදදි දීපදු රණවරුවන් අනුස්රණය කරුණේ. සමස්ත ජාතියේම කෘතවේදිත්ව ඔවුන් වෙතලවාාදෙමින්. එම සමරුම් උත්සබේ අනතුරව අදස්තක් වූ යුදහමුදාපත ජනෙරාල් චමද්‍රසිල්වාමතා කියයා සිටියේ, කරෝුණා වෙසනයෙන් රට බේරාගැනීමට සමස්ත ජනතාවම කැපකිරීමම් කළ යුතු බවයි. අපේ ශ්‍රී ලංකාවේ බුද්ධමත් නතාව තේරුම් ගතයුතුව කාරණය තමයි කීප වතාවක්මම් රට වස්සා තබමින්. රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා කටතු කරුන් ලැබවා ආදරණය ජනතාව විශාල කැපකීම් කරු ලැබවා මේ දින හතරිද කාල තුලද නිවස්වල්ට වෙලා රැඳ සිට ලයි මහිතන්නේ රටක් විවෘත්තකර තබන අවස්ථාවේදී, සෞඛ්‍යන්ස විතින් සෑම අවස්ථාවගදිම උපදෙස් ලබා දෙෙනවාරටේ ජනතාව බුද්ධිමත් බලාපොරොත්තුන ජනතාව මේ බවත් තේරුම් අරගෙන මේ අනුව කටතු කරයිගිය. සාකච්ාමගින් පිළියම් ලබාදීමට හැකි අවස්ථාව තිබියතිත් උද්ගෝෂණවලඩ යොමුුවීම කිසිල් ලෙසකින්වත් අනුමත කරන්න බැහැ කියලා අමාතිය කෙලි රඹපුක් පැල් මතා ප්‍රකාශ කළලා. ජනතාව ගැන සිතා මේ මොහොතේ කටයුතු කරන්න කියලත් අමාත්‍යවරයා ඉල්ලීමක් කලාා. නැවතබරක් සමාරක් විඩිතා අන්තවාදී දේශපාලන දර්ශනයන් තුළ ක්‍රියාත්ම කරන කණ්ඩායම්මල පෙළගැස්ම තුළ. සේවක ප්‍රජාව මේ අන්තර එනවන පෞකාරකම මේ කොටස්කාරයෙක් වෙඩ වෙනවා වාර්ථික පීරණියන්ට වසංගතයේ මේ සියලත් එක්ක සිහි බුද්ධිය අඇති පිකිසිගෙනෙක් මේ අමස්ථාවේදී ෘතිය සමිති ක්‍රියාමාල්ග කීපදනෙක්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් කරන එක වලක්වාගන්නේ කියන විශ්වාසයමට තියෙන ඉල් සිත් නොයි සරු ක්ඩාෑමලින් අප ොහොම පැදිලිව මේ සාචමටමින්. සදගන්න පුළුවන්දේවල් බෝධයවල්තියෙන් සාධාම ඉල්ලීම් සෑම දෙයකට මහුකන්දන්න අපි සෝදාන එනිසා අපි එතරින් එහට යන විදිහ නොුවන්න කියලා ප අපි තාමත් මෝ ගොුණනාවෙන් ඉල්ලාසිට. බ්‍ය අතර ටැම්ක ක්ඩායම් උත්්ඝෝෂණවලට සූදනම්බිම සම්බන්ධී. අද පවැති පොදු චන පෙරමුණ බාධහම වේද අවත්්‍ය එස්සෙම් චන්ද්‍රසින බහතා අදහස් ටැක්්පුූවා. පොරෝණ වසංගතය තාම අඩුත්තුක හටේ තියෙන වෙලාවක තමයි. ගුරු සංවිධාන එකතුවෙලා පාට බැහල උද්ගෝසන කරන්න පටන්ගත්ති. ගරුවරු පාර් බැස්සට පස්සේ ජනතාවගේ බය ඇරල්ලා ජනතාවත් මේ කොරුණ නීතිරීති ගණන් ගන්නතුව කඩයුතු කරපු නිසා තමයි. අපේ රටේ ඉහළම තත්වයට කොරෝුණා වසංගත රෝගීන් වැඩි වුණේ මරණ වැඩිවුණේ. එහෙම තත්වත් තියෙදී ආයත් ජෝසොප් ස්ටායින්ල ජයිසිංහල පාර්ට බැහැලා මේ කරන්ඩ හදදන දේ ගැන. න ද ර පා ි බඳ රජයා හැටියට ය න ර ඩ පි ේ ප්‍රගති න් පාලිමිතු න්්‍ර ප්‍රිී ා ක මහ දහස් තැක්පුවා. අද වෙනකොට අපේ රට එන්නත් කිරීමේ ප්‍රගතිය ප්‍රශංසනීය තත්වේක තියනවා. ඒ පිළිබඳුව අපි රජයට ආදී සියලුම ංශවලට අප ස්තුූතිය ගෞරුව පුදරනවා. අපේ ජනගානයෙන් වයසෞරුදු විස්සට වැඩි ලක්ෂ එකසිය හතලිස් පහකට පළමු එන්නට දැනටමත් ලබලදීලා අවසන් වෙනවා ඒ වගේම දෙවන එන්නත ගිස්සට වැඩි ලක්ෂ එකසිය දා හට්ටකට එන්නත් කරනය ලබල දීලා අවසන් වෙලා තියෙනවා ඒක අපි ලබපු විශාල ජයග්‍රහණයක් රාවිධ්‍යක්ෂත්‍රය වෙනුවෙන් අමිල මෙහවරක් ඉටු කළ ප්‍රකට පුරාවිද්‍යාඥයකු මෙන්ම හිටපු පුරාවිද්‍ය අධ්‍යක්ෂනල්වරයකුද වූ ආචාරය සිරන් දැරනයළ මහතා අබාප්‍රප්ත වුණ මෙයන විට ඒ මහතා හැත්තැන්න වනවිය පසු වනේ ගල්කිස් ශාන්තතෝම ස්විද්‍යාලින් මූලිකධ්‍යාපනය ලැබූ සිරාම් දැරණීළ බහතා වස්තු විද්‍යාව සහ සංස්කෘති භාෂාව සම්බන්ධීින් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපද ල ග ති ක ි් ිෂ විදාලින්. London විශවි්‍යාලි රාවිද්‍යාව සම්බන්ධින් ගෞරව උපාතියක්ද ඒ මහතා හිමිකරගෙන තිබෙනවාා යනුත් දහස් නවසය හැටට වසරේ එමහතා පුරාවි්‍යා දෙපර්තමයන්තුවට එක්වන්නේ කැනී මංෂී සහකාර කොමසාරිස්වයෙ ක ලෙසයි. එක් දහස් නම් සයනු දෙකවසරේ සිට දෙදහස් එක වසර දක්වා පුරාවිධ්‍ය ධ්‍යක්ෂ ජනරල්වරයාල් ලෙස සිරන් දරනී කළ බහතා පුරාවිද්‍යශ්‍යීත්‍රයට අනුප මේය මෙහියක්කෙට කලා. හිියංල ෙනනා ශ්‍රීත පුරාවිද්‍යා කැනීම් සිරන් දැරණ කළ මහතාකෙ මූලිකක්පෙන් ආරම්භ වන අතර පුරාවිද්‍යත්මක සාධක සහිත මිනිස් සුසානයක් පාහිඇගලින් ස්වාකන්නේද එමැම්පදති. ශ්‍රීලංකවේ නැකිනහිර වෙරල ආශ්‍රීතව ඉරණ මඩු පාංශ සංගතය සම්බන්තෙන් සිරන් දැරණ කළ මහතා කළ ගවශෂණ ඇතුළත් තිබන්ධනයට හාබට් විශ්වවි්‍යාලය ඒ මහතාට ආචාරය උපාතියද පිරිණබවා. අරාධපුර ගෙනිගේ ආස්ශ්‍රීත පුරාවිද්‍යයක් කැනී මැතුළු. මෙරත පුරාවිද්‍ය පර්ේෂණ රැසකට ආචාර්රයේ සරාන් දැරණී කළ මහතා සියදායිකත් පේල පාතිී තිබෙනවා. ශරා පලාත් හිපයකට මිලිමිට සියය එක්ම වූ තද වැසි සුලන් හා ප්‍රබල අකුණු ඇතිවන බවට කලු විද්‍යා දොර්මේන්තුව අනතුරු අඟවනවා. දිවරස් සහහා නාවික ප්‍රජාවේ සම්න්ධයන සැකලිමත යුතු බවයි එම දෙපර්මේන්තුව වැඩදුරටත් අවධහරණය කරන්න. ඒවගේ ම නිමේෂ දිස්්‍රක කිහිපේකට නායාමේ අවදානම් නිවේදනත් නිකුත් කරුණා. ස්නා හිර සරකමෝ මධ්‍යම වයිබ සහ දුණු පළත්වලට අධික වැසිඇතිවන බව කළුණ වි්‍යාද පාර්මන්තු පවසන, කෙේ වෙත් හෙ දිනේදී පවත්න වැසිතත්යද විීමක් සිදුව හැකි බයි කලගුණුවි්‍යාද දෙ පර්මැතු බදුරටත් සහන් කරන්නේ. වය පස්නාහිර සබරගම දකුණු මධ්‍යම වගේ පලාත්වොල විටින් විට වැසිහෝ ගිගරුන් සහිත වැසිත්‍යන් තියනවාකිසිනමුත් මේ පලාත්වල තරමක තදත් වැසිත් අපි අපේක්ෂා කරනවා සාන්‍ය මිමිට සයක්මන වර්ෂාපතන ලැබීම හැකවන්තියන. දිවන්නේ සසු පලාත්වලගත්තම ැනින් තැන වැසිහෝ ිගරුණන් සහිත වස්ත්‍යය ඇතිෙන්න්න හැකව යන මේ වර්ාාවතයන විශෂතය තම තාවකාලක තද සුලන් ඇතිෙන්න්නපුොළලක්ුණු අනතුර ඇතිීමේ තත්්‍යන් තිෙන්න්නපුොළො මේ පිළිඳ මසිිත්වෙන්න කියෙ ජනතාව අපි ල්ලාසික්න. අධික වැසි සමඟ ගල්ල කළුතර කෑගල්ල සහ රත්න පුරදදිශ්‍රික්ක වලට නායා මේේ අවධන නිවවෙත නිකුත් කරති වෙනවා ඒ පිබද විමසිල්ලෙන් පසුවන ලෙස, ජතික ගොඩ නැගලි පරිර්ේශණ සංවිධහන, අදාළ ප්‍රදේශවල ජනතාවකින් ඉල්ලා සිටින්නේ. බ්‍ය අතරාධික වර්ෂවත් සමග බල ගොඩ සමනලවත්ත ප්‍රධන මාර්ක මත් සැන්න ප්‍රදේදී නාය කොස්තිබෙනවා ඒහිතුවෙන් බස් දහන බොලබනි මැනහිතබෙනවා. වැඩහිටියන්ගේ විධාකාර මානස්සික ව්‍යාධීන් නිසා හයහතර නොදත් අයිංසක දරුවන්ට තමන්ගේ ජීවිතවලින් වන්දිගේ වන්නට සිදතවීම ඉතාම කනකාටු දායකතත්වයක්. එවැනි සිද්ධීෙන් රැසක් පසුගේ කාලයේද අපිට අහන්නට දකින්නට ලැබුණා. මෙ අතර මාස එකයි දින විස්සක මුල කැටි බිලින්දිියක් ගහතනය කළ මවක් පිබඳව අනුරාධපුර ශාවස්තිපුර ප්‍රදේශයෙන්වාර්තාාවනා. දඋදැසන මෙම ංිති දේනය ඇගේ මව සමක නිවසය රැන්දිී සිට ඇති අතර, කුමක් හතුක් මතකෝපේ ඒවාගේ ඇගේ මව පොරවකින් හිස ප්‍රදේශයට පහරදි බරපතල තුවාල සිදුකරතිබෙනවා. ලපු දරිය ෙවසීම බා මවගල්නෑව පොලිස්ථනය වෙත බහරව ඇති බයි පොලිසිය ප්‍රකාශලි. දැරියක පියාන් නිවස වෙත පැමි අවස්ථාව දරී තු අල් ලබාසිට නාකාරේ දැක කඩිනමින් රෝහල් ගතකිීමට කටයුතු කළත් මස එකයි දින විස්සක් තරම් වයිසපුූ මේ සිංගිති දියනී ජීවිතේ බේරක්කන්නට හැකිියාවක් ලැබුණේ නැහැ. මේ සිද්ියට හේතුව කුමක් දෙයන්න පිළිබඳව බෙවන විටත් අනරාධපුර පොලසිය වැඩිදුරු පරීක්ෂණ පවත්වනවා. ජේ්ට නෝජ්‍ය පොලස්පති නීතී අජිත්‍රෝහණ මහතා දුකොල සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරයේ සාමාජිකයකුල් ලෙස පත්කිරීමට කටයුතු කෙරුණා දුකොල සහමධ්‍යසාර පිබඳ ජාතික අධිකාරයේ සසාමාජකු ලෙස පත්කිරම පිළිබඳ ලිපිය, ජේෂ් නියච්ච පොලිස්පති නීති ඥා ත්‍රහණ මහතාාවත්ත පිරිනීම, අමාත එක් එෙලි රමු කල මහතාතින් සිදු කරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යංශීතිී. ආනෑනික මෙෙන්ම දේශය බහන්ඩද වෙළඳ පොලට යොමුකරමින් තරඟ කාරීත්තුවයක් නිර්මාණය කිරීම තුළ වෙළඳ පොල බහන්ඩහිගේ මඟහැරිය හැකි බව ඇඩුවකාටා ආතනයේ ප්‍රධාන මෙහහිුම් නිලධහරිී දනනාත් ප්‍රනාාදුමහතා පවසනවා. එතුළින් පාරිභුගකාාට තමාට ගැලපෙන බණ්ඩය තෝරාගැනීමේ අවස්ථාව හිමි වන්න පවද එමහතා පවසනවා. ප්‍රෘත්ති දෙපර්තමේන්තුවයි පැවති විද්වත් සංමාධයකදී මෙම අදහස් පල කරනාා. සහල්ලා හයගුණයක් දගුණයක නැව් ගස්වටවෙලා දෙන ඒ එකඇල්ල මේ රජයත් ප්‍රශ්නයක් කාගත් ප්‍රශ්යවෙේ ලෝකෙම වෙලා තියෙනයක් හැ තැනම ක්‍රේට්චාජ සෑහෙන්න්න වැඩ.ඉති කිරිපිටිවිල ඒහා සබන්ධ ත්තර පසේ යාගේ අපේ රුපියලසා ොල් එක අනුව ංහිත ද රප තුසි පහ ිතර වැඩිවෙන්න නමු ති තුසේ පනහ කිලවක කඩි කන්නනවා නිසු මේේ ලක ප්‍රශ්න දක් වෙනවා ඇත්තර මේක වැඩවෙන්න ම තන ඉඩ දුන්න ජනප්‍රිය තිරණය නොවන ඒක අත්තම පුළුවන් අපේ ජනතාවට අපි කිය ඒගල්ුගේ තෝරගදේ නදයක් උදාාරනයක්ති. හයයක්ගන්නවුන කියර ා මට සහලට W ගන්න සල්ල න ් ග ය මගේ ග ය ර ම මටයන්න ල හනයක් ගන්න මත්රක් වැඩි න්න රන මනිස්සු නිකම ගලට ගැ පන ද ඒගොලොන්ගේ තෝර ගැීම සිතු කරන අන්න තකට ඇත්ත ට දේශය ගරිිරමාතකරුවන්ට පුළුවන් කම ලැබෙනවා වැඩි වැඩියේ අස්ාාවතිය ඒගොල්ොන්ගේ ප්‍රඩක්ෂ වැඩි කරන්න ො දන් ො ගන්නනය මල වැඩි දේශයගේ විලාඩු දේශය කර්මාන්තකරුවන්න කරන්න පුල ලොක ූ පකාරතම ලහ ඩි වන්න දනේ. වලපිටිය යුගධනවී බලාගාරය ඇමරිකා ස මාගමකට පවරාදමින් ගිවසුම් වලට අත්සන් තබායිති බව පවසමින් ජනතතා විමුක්ති පරමුණ මානුහිමකම් කොමිෂණන්ස් භාවට අද පැමණිල් ලක් ඉදිරිපත් කලාා. ඉන් පසූ නේතිීන් සුනිල් වට කළ මහතා මාධ්‍යවෙත මෙලෙස අදහස් පල කලා. දගනෝ බලාගාරය ඇතුළු. ගෑස් නිෂ්පාදනයට අදාළ රාශියක්. කැබිනෙට් මණ්ඩලේට කියන්න ඇතුව මෙරටේ ජනතාවට කියන්න ඇතුව. පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ට කියන්නේ නැතුව. මධ්‍යම රාත්‍රී අසංකරපු ගිවිසුම. නීතිවිරෝධී බලරහිත ලියවිල්ලක් බෝටට නිර්දේශයක් ලබාගන්න තමයි යාවේ පැමණිල්ල ලබන සතියේ සේෂ්ඨාධිකරණය වෙතත් යොමු කරනවා ලකා ෘති හුණ අධිරය සහ ෙල්ටන් පුදගලි සමාගම අවපෝතිතාගේ විසමකට එලබුණා. ශ ෘති පොහුණු අධිකාරී සහපති එරං බස්නායක සහ කැපිටල් මහරජා සංවිධානයේ සමහධ්‍යයක්ක්ෂ ව ර ේ්‍රයන හතරන් එම ිවිස මටත් න් තබවා රාජ මත තාරම පොළ මහත්මියඇතුළු පරිසක් එම වස් ාව ෙක් සිටිය. දෙවෙන පුර වෙසිර ටින කෙවිල්ටන් සමාකට සම්බද්ධ ෘතිය සුදුසකම් නොමැති එහෙත් සේවා පලපුරු දැති විදුලි ශිල්පින් සඳහ NVQූ ලෙබල් තුනස් සහතික පත්‍ර ලබාතිීම සිදු කෙරෙනවා මෙම ශිල්පින්ගේ කුසලතා සහ අඩු පාඩු පෙර ඇයිින් මකින් හඳුනා කන්නෙනවා පසුව ඔවුන් සඳහා පුහුණු පාටමාලා පැත්වීමට නීීමිත. ඒ සමගින් ස්වාධීන තවෘතිී අදට අවස. ප්‍රතිවිකාශෙන් අනතුරුව විපරම විශෂංකය බලාපොරොත්තුවන්න. සුබාත්‍රියයි. කොරෝණාව නිසා පෙරේතයක් පොලේ ගැහුව වගේ හතර ගාතෙන් වැටල ඉන්න අපිට මේ දවස්සල නම් අහන්න දකින්න ලැබෙන්නේ. ටිකක්හරී කොන්ද කෙලින් කරගන්න පුළුවන් දේවල්. මොකද දහස් ගානට නැග්ග කොෝනාා පොකුර දැන් අඩුවේගෙන යනවා. මරණ ලයිස්තුවත් පනහටත් අඩුවෙන් යනවා. හොඳම හොඳ දෙයක් හිටියොත් හොඳට හැදී කොරෝණාවත් යැයි නැතිවී කියලා කිව්ව වගේ. අපේ උන්දලගේ හැදියාවේ හොඳකමට විතරක් නෙවෙයි. ලොග් ඩවන් කරලා නීතිරීති දාලා කරපුකීපු දේවල් නිසා දැන්ටිකක් හුස්ම ගන්න පුළුවන් තත්ත්වයක් ඇතිවීගෙන එනවා. හොස්පිටල් වල ඇඳවල් පිරිලගිය කාලයක් තිබ්බා. ICUූ වල ඇඳක් මොනම විද්‍යහකින්මත් ගන්න බැරි දවස් කියපයක් අපි ගෙව්වා ඉන්දිියාවෙනුත් ඔක්සිදන් ගෙනල්ලා ලෝට් කරගත්ත දවස් කියපයකුත් අපි ගෙවල දැම්මා. දැන්න්නම් ප්‍රටින් ගේන ඔක්සිදැන් නැව හුස්ම ගන්න පුළුවන් තත්වයකට පොඩ්ඩ පොඩ්ඩ අපි ඇවිල්ලතියෙනවා. ලොකුම ලොකු දෙයක් සෞඛ්‍ය බලධහරින් විතරක් නෙවෙයි. හමුදාාව නිර්ධාහරින් විතරක් නෙවෙයි. ආණ්ඩුවේ වගකිව යුත්ත ඔක්කොම රට මේතත්වයට ගේන්න පුදුමගේමක් දුන්නේ. එක අපිට හොඳට දැනෙනවා, හොඳට පේනවා. මොකද මහා බලවත් කියපු දනවත් කියීපු රටවල් තාමත් අපේ තත්වයට එන්න බැරුව දංඟලෙනවා. වහගෙන ඔක්කොම කෙලෙවර කරගන්න පුළුවන්ගේපු නවසීලන්තෙත් වහගෙන විතරක් වැඩේ විස්නගන්න බැහැ කියලා දැ තේරුම් අරගෙන තියෙනවා. ඔස්ට්‍රියාවේ තත්ෙත් එහෙමයි. ඇමරිකාව බැලුවත් ඒ වගේ. අපි ඔ යටත් කරගෙන හිටපු සුද්දකි රටේ බ්‍රිතායත් එහෙමයි. මේ එක නොකී රටවල් ගොඩක්ම අද වහගෙන ඉඳලා. හරි ගිහිල්ලත් නැතුව ආයෙත් ඇරගෙන වැඩේ කරගන්න ෆුල් ප්‍රය එකක් දෙනවා. අපි වහගෙන ඉඳලා ප්‍රයෝචනය හොඳට අරගෙන දැන් ඇල්ලදීලා වැඩේ ගාන්ට මැනේච් කරගන්න ෆුල් ප්‍රය එකක් දෙනවා මේක තමයි ඇත්ත හැබැයි මේදන ට්‍රයික ජෑග්‍රහණයෙන් කෙළවර කරගන්න අපි කාගෙ කාගෙත් අතේ හෝ වගකීමක් වගේම ලොකු යුතුකක් තියෙනවා බලවත්තු දනවත්තු කොරුණාව ස්තරහා දනින් වැටිලා ඉන්න වෙලාවක තමයි. අපි අතපත ගාගෙන කොහොමින් කහොම හරි නැගටින්න උත්සා කරලා පොඩ්ඩක් ඔළුව උත්සල තියෙන්නේ. හැබැයි මේ ඔළුව උත්සගෙන එන වෙලාවෙ තමයි. ඔළුවටම ගහලා කොන්දත් කඩල දාලා. රටත් විනාස්ස කරන්න සමහරක් උන්දලා අර අදින්නේ. කොරුණ පොකුර දවසින් දවස අඩුවෙනකොට. මරණ ලස්තුව සියගණන් වල ඉඳලා. පනහට හතලියයට බැහැලා නැත්තටම නැතිබෙන තත්වයක ආවුත්. අපි කපෝතී කියලා හිතන උන්දලා ටිකුත් මේ රටේ ඉන්නවා. ඒ උන්දලට ඕනේ මේ රට ආයමත් කොරෝණාවට බිලි කරලා නැත්තටම නැති කරලදන්න. අපි රටේ ඉන්න විපක්ෂය දිහා බැලුවත් එහෙමයි. ෘතිය සමිති නඩදිහා බැලුවත් එහෙමයි. මේ ඔක්කෝටම ඕනේ ආණ්ඩුව පෙරලගන්න. ආණ්ඩුව පෙරලගන්න මේ උන්දලා ආයුධය කරගෙන තියෙන්නේෙ කරෝනාව. කොරෝණාව රටින් එලැව්ුවොත් වාසිය රටයි මිනිස්සුම්ටයි කියලා හිතන්න නැති මේ උන්දලා. ඒෙන් ආණ්ඩුව බැබලෙයි ආණ්ඩුව ශක්තිමත්වයි ආයත් නංගතින් අපිට දේශපාලනයක් නැහැ කියලා හිතනවා. මෙ දේශත්‍රෝහි ජාතිද්‍රෝහි එන්ජියෝ ලැදි. රටට එරෙහි කට්ටියගම එකමගේම වෙලා තියෙන්නේ කොහොමින් කෝමහරි මුළුරටම ආයෙමත් කොරෝණාවට බිලිකරවනය එක. අන්න ඒනිසා තමයි ජෝස් ස්ථානින්ලා මහින්ද ජැසිංහලා හැමදාම කටට විෙනකරපු ජනතා විමුක්ති පෙරමුණේ උන්දලත් එක එකතු වෙලා ආයෙමත්. මේ රට ඇතුලේ උද්ඝෝෂණ පෙළපාලි රැස්සීම් තියතිය කොරෝනාවෙන් රටම ගිනතියන් හදන්නේ. එනිසා අපි රටේම පොරවැසියන්ගේෙන් ආයේ ආයෙත් ඉල්ලෙනවා. කොරෝණාව පරාධ කරලා නැගටින්න හදන වටක් නැගටින්න හදන ජාතියක්. ආයෙමත් වටටන්න මොන ජගතකටුවත් මොනම එඩක් පත් දෙන්න එපා කියලා. මොකද එහෙම එඩක් දුන්නොත් ඒ වදින්නේ ආණ්ඩුවට නෙවෙයි. තම තමන්ටමයි කියලා. ඔොද ටෝම හිතට ගන්න. අදත් විපරම පිටපත සුධර්මන් රදලිය ගොඩගෙන්.